एखाद उपात गेले पुंची कुमार इट आदर गला ईट पास ए आदरे ए गेले की जीवित मुना मे जीवित कथावे नवनि दिगेरुमाय मे अपे गेल वर्षानंगे औमेद नोना गेल आवा अने दियने देन मल्लिकावे इन्नोद मट नवत्त गन्न बेरियुना मेद नोना धनसिरी सिदू सियल्ल कीवे ए असागिन इदिद्दि मेदागे दिने तेत्पिय अने ऐ मेगे अपिट मून दिन्नेत्ते केल्ल इन्नी लोकु करदरेक वगे मेद नोना मतक्कल एंडुवा लगदिम कथा करनवा किव्वा धनी अये नोना केल्लावे बडत एक्कद නෑ ඒ තරි අමාරුවෙන් ඇවිදගෙන ගියේ එහෙනම් උඹට දරුවා ලැබිලා මේදා සිතුවාය යන්න යද්දි හිමාලියාව දෙන්න මොන ගැහුණද ඔව් ප්‍රශ්නික තුනා ඒ සියල්ල ධනසිරි කීවේ එහෙනම් උඹ අදාහගත්ත කෙල්ලගෙන් මට ඒ ඇති මේදා සැනසුන් සුසුමා කෙළුවාය කෙල්ලමේ ළඟ පාතකම ඉන්නවා මේ දනෝනා මේ සිද්ධ වෙන සේරම බලාගෙන ඉන්නවා ඔව් ඒකනි මල්ලී හොස්පිටල් කියලා දන්නේ සුදු මහත්තයයි මේ දනෝනායි කුංචි මහත්තයව බලා ගන්න ඒ දෙන්නව එකතු කරන්න පුළුවන් ඔය දෙන්නට විතරයි ඇයි ධනෙයයි ධනෙයයි අනුලක්කයි තින්නවනේ ධනසිරි මොහතකට නිහඬවිය ධනෙයයි අද මට ලකුණෝනා මහා නරක විදියට බැන්න මේ දනෝනා මම්මගේ ගෑණී ළමයයි නංගියවයි අරගෙන යනවා මේ ඉන්න බෑ මේ දාගේ පපුව එහෙමම ඇවිලිනේ ධනසිරි නවලෝක රෝහල ඉදිරිපිටට වී අඬමින් සියල්ල කීවේ මං හිමාලයටත් කතා කරලා ආවේ ආයේ මේ ඉන්න බලාගෙන නෙමේ අපි යනවා මේ දනෝනා ධනියයට පිස්සුද ධනෙ අයියා හෙලවෙන්න එපා. අර කිරි කැටියක් තරම් කොහෙ යන්නද? මං කියනවට ටික දවසක් ඉවසන්න. මේ ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා. මංවත් මගේ ගෑණිවත් මේ පවුලට නරක කළා නෑ මේ දනෝනා. ඒක නේද අපිත් මේ තරම් ආදරේ. මං දන්නවා. මම මල්ලි සුදු මහත්තයා ගැන හිතලා ටිකක් ඉන්න. මට ඔයාවයි අනුලක්කවයි සහෝදරයෝ දෙන්නෙක් වගේ. එහෙම කරන්න එපා. මේවා විසඳනකල් ඉවසන්න. හොඳේ. ඒ තනාගතයක් ගැන හිතන්න ඕන මේද නෝනා. යන්න කිවම යන්න තැනක් නෑ. එහෙම වැටිලා ඉන්න අපට මෙහෙම කියන එක වැරදි. මං ඒක දන්නවා අයියේ. මේ පවුලේ දේවල් මේ කොල්ලෝ දෙන්න බාර ගන්නකල් ඉන්න. ඔයාලව එහෙම අගුපිල්ලට දාන්නේ මගේ දරුවා පල්ලා මේක කරදර කාලයක් නේ අයියේ මේදා කිවි අඬමින් මිනි මං සක්විති නැගිට්ට ගමන් අයියට ගන්නම් දැන් හොඳ අයියා වගේ ගෙදර යන්න මං අම්මගෙන් අහන දේවල් වල හැටියට මං මේ පවුලත් දාලා ගිහින් ඒත් ඒ පවුලේ කොල්ලෝ දෙන්න හිම නැහැ ඒකනේ මේ වැටිගෙන ඉන්නේ මේ දනෝනා ඒ කොල්ලෝ දෙන්නත් හරි උන් දෙන්නගේ ගෑනු දෙන්නත් හරි ධනසිරි දුරකතනේ තිබ්බේ එහෙම කියාය මේදා සිටියේ වායිෂා ගැනය මං දන්නවා උඹට දරුවා ලැබිලා උඹ අපට මූණ දෙන්න ඉන්නේ නැත්තේ ඒකයි අනේ උඹව තේරුම් ගත්ත අක්ක කෙනෙක් ඉන්නවා කියලා උඹ දන්නේ නෑනේ එක තප්පරයකට උඹමාව හම්බ වුණා නම් මං උඹව රකින්නවනේ රත්තරන් නංගී හිඟන්නේක් වගේ උඹ කොල්ලව බලලා ගිහින් පව් මේදාගේ හදවත නොනවත්තා දුවයි මේදා ඕනටත් වඩා වාශාව තේරුම්ගෙන උන්නාය මේ තරම් දුෂ්කර මොහතකදී කෙල්ල ආදරේ වෙනුවම ජීවත් වෙයි උඹට කොහොමත් මේ කොල්ලව නැති වෙන්න බෑ හිමාල්ලා දාහකාවත් විමුක්ති උඹේ තමයි මේදා සිතමින් සිටිද්දි දුරකතනේ යලි නාදවිය මේදා මම ගත්තේ සුරම්යය දැන් පරල වෙලා වගේ බැනගෙන යයි මේදා සිතුවාය අම්මේ
උඹලා එහෙනම් අර බැල්ලිව හොස්පිටල් එකටත් ගෙනාවා. බයක් එහෙම නෑ නේද මේදා? එකක් මතක තියාගන්නවා, මං විමුක්තිගෙත් අම්මා, සක්විතිගෙත් අම්මා. මේදා බිත්තියට සිනාසුනාය. ඒත් ඇයට මේ බැනුන් දරාගෙන ඉන්නට අමාරුය. ධනේ අයියට අම්මා බනින්නට ඇත්තේ කොහොමදයි දැන් මේදාට සිතාගත හැක. කවුද අම්මේ මල්ලියෝ බලන්න ආවේ? මොන බැල්ලිද? කවුද ගෙන්නුවේ? ඇත්තටම වර්ෂා එන බවක් මේදා දන්නේ නැත. එනවා කියා දන්නවා නම් ඇයි මේ මොහොතේ ඉන්නේ නවලෝකයේ? දන්නෙම නැ තොත්ත බබා. මරු ලේලි, මේ පවුල නැති කරලා මොකද්ද තියෙන සැනසීම? අම්මා කියන දෙයක් කියන්නකෝ. උඹලා හිතාගෙන ඉන්නේවා කරන්න මං ඉඩ තියන්නේ නැහැ. මං මරාගෙන මැරෙන්නේ. මට උඹලා කවුරුවත් උනේත් නැහැ. මට දැන් ලොකු පුතෙක් කියලා කෙනෙක් නැහැ. ඉන්නේ ගාව මට රැකගන්න දීපන් හොඳද? මං නරක ගෑණි කියන්න එපා. පට්ට බැල්ලියන්ට මගුල් සෙට් කරන්න ගිහින් මගුල් කඩා ගන්න එපා. සුරම්යා දුරකතනේ තැබුවාය. මේදාට ඇඬුණේ ඈ අඩමින්ම ගියේ කාමරේට. යද්දී සක්විති දුවවද ලංකරගෙන නිදිය. දුවද තාත්තාට තුරුල්ලි නිදිය. මේදා අමාරුවෙන් ඇඬුම් වහවාගෙන මොහොතක් තාත්තා දුවද දෙස බලාගෙන උන්නාය. ආදරයෙන් ඉන්න දෙන්නෙක් එකතු කරන එකාගේ පවුල කැඩෙන්නේ නැහැ. බලමු මගේ මගුල කඩන හැටි. මේදා කඳුළු වහවාගත්තේ අමාරුවෙනි. කොහොමත් හිටා නිද්ද මේ සියල්ල පුපුරා යන බව මේදා දනේ. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.